ඇවිච්චේ වසන්ත මම පරා අපි කිසිම කෙනෙක් මේ වගේ දෙයක් බලාපොරොත්තු වෙන්නේ මේ මේ මොහොත දක්වාම අපි අපේක්ෂා කළ එක දෙයයි ඒ දේ වෙලා තියෙනවා මේ මේ අවුරුදු 25කට පස්සේ මම අද මෙතෙන්ට එනකොට මම දැක්කේ මිච්චර තරුණ ප්‍රූමත් මේ වගේම හැඩකාර තරුණ කොල්ල කෙල්ල ටිකක් එදා අපි දැක්කේ නෑ ඉතින් අද තමයි මේ ලස්සන දැක්කේ ඉතින් ඒ වගේ පිරිසක් නිර්මාණකාරයේ ඔවුන්ගේ නිර්මාණ දක්ෂතාවයන් අපි දැක්කා අදාරිය අපිට ආදම්බරයක් තියෙන සතුටක් තියෙනවා මේ අය අපිට මේ වගේ දැකින් ලැබිච්ච එක අපි හරි උනන්දු වෙමු අපි කරපු දෙයක් තමයි මේ විනයක් කියන එක අපි තුල විනයක් තියාගන්න එක අපි තුල විනයක් තියාගන්නා වගේම අපි අපේ අපිට මම ඒක වචනේ හොඳයි අපේ අපි ඉගෙන ගන්න ආපු දරුවන්ටත් අපි මේ විනය අපි තදින් පැවැත්තුවා අපි වෙලාවට ආවේ නැත්නම් ඒගොල්ලෝ පන්තියෙන් ඉරි දාලා ඒගොල්ලෝ එළියම තිබ්බා ඉතින් ඒකින් අපිට අද ඒගොල්ලෝ හරි තැනකට ඇවිල්ලා තියෙන මේ විනයක් අවශ්‍යයි ඉතින් ඒ වගේම මේ අපේ විනය කොච්චරද කියලා කිව්වොතින් අපි කිව්වා අපේ පළවෙනිදී අපි ගෑනු දරුවන්ගෙන් අපි පරිස්සම් වෙන්න ඕනේ මේ වැඩමුළුවට එන අපි ඒකත් කරගත්තා ඒ වගේම අපි වැඩමුළුවට ආපු ගෑනු දරුවෝ ටිකත් අපි පරිස්සම් කළා හැබැයි කොච්චර පරිස්සම් කළාද කියලා කිව්වොත් එච්චේ ඒක ගැන බැලුවෙම නැහැ ඉතින් බැලුවෙම නැහැ නමුත් අර දැන් අර පොඩි බයිලයක් කිව්වා මේ ලොකුම විල්ල තමයි දරුණැලවිල්ල කියලා ඒක තමයි යා නොකියපු දේ ඉතින් ඒ වුණාට තව සමහරු ඉතින් පළවෙනි වැඩමුළුවට ආපු අයත් එක්කම ඔය පොල්බිටි මූගලන පැත්තේ යන එනවා කියලා අපිට පස්සේ ආරංචි වෙනවා ඒගොල්ලෝ ඒ විදිහට වැඩ කටයුතු සිද්ධ කරගත්තා නමුත් මම ඒ වෙලාව වෙනකොට මහත් පරාක්‍රමත් විවාහ වෙලා හිටියේ හැබැයි අවුරුදු 25ක් 30ක් වෙනකම්ම අපි දෙන්න ඒ බැඳපු දෙන්නත් එක්කම තමයි තාම ඉන්නේ මම සෙනසුරාදට තරුණ සේවා සභාව වෙනුවෙන් කන්තලේ වැඩමුළුව කරලා ඉරිදා කහවත්තේ වැඩමුළුව කරන්න උදේ 8ට මේ 8ට මොකද ඉගෙන ගන්න සල්ලි නැති හින්දා මම නීති විද්‍යාලයට වේදන් කරන්න මම ඉගෙන ගන්න මම උගන්වන්න ගියා වැඩමුළුවට කන්තලේ ඊළඟට පහුවදාට නීති විද්‍යාලයටත් එනවා කිලෝමීටර 7800ක් අපි මන් දවස් දෙක තුනට සතියන්තවල ඇවිදලා තිනවා පාඩම් කරන්නේ බුදිය ගන්න ඔක්කොම කරන්නේ ඒ වස්සේ ඒ නිසා අපි ශරීරයට දුක් දුන්න වැඩි ඒ නිසා මේ උගුරෝ ලාබාද ශරීර ආබාධ ඒව මෙයා තියෙනවා නමුත් අපි නිරෝගීව තරුණ වේදේ තාම කටයුතු කරනවා කිව්ව කාරණේ ඇත්ත බත් ටික තියලා මැද්ද අපි ජනසතු කරලා අපි දුවන්නේ කියලා එකයි දෙකයි තුනයි ගුවම දුවලා කියලා බත් එකක් බදාගෙන කරනවා අපි පිඟන් හතරක් කරන් අපි හතර දෙනා පිඳ බදනවා ඒ ඒ ඒ එකට කාපු බත් වේලේ රසය තාමත් අපිට දැනෙනවා ඒ ඒව නිසා තමයි මෙච්චර බැඳෙන්නේ අද අද නාට්‍ය නිෂ්පාදකයා සල්ලිටි කරන්නේ ගෙදර යනවා මිසක් නළුවෝ යනවාද එනවාද කියලා බලන්නේ නැහැ මං හිතන්නේ මේක මම මගේ ජීවිතේම රාජ්‍ය සම්මාන අරන්නේ මේක තමයි මේ මට ලැබිච්ච ලොකුම සම්මානය මම ජාතික නාට්‍ය මණ්ඩලයේ සභාපතිලා මම සම්මාන දුන්නා මම ටවර් හෝල් එකේ අධ්‍යක්ෂ ජෙනරාල් ඉදිරියේ මේ රංගශාලාවෙම අපේ පාලනය යටතේ තියෙන මගේ පාලනය යටතේ තියෙන මේක ඉඳගෙනම නාට්‍ය වේදීන්ට එගයීම් කරලා සම්මාන දුන්නා ඒ ඔක්කොට වඩා මම සතුටු වෙනවා අපේ මේ අවුරුදු 25කට ඉස්සෙල්ලා එදා පොඩි කොල්ලෝ කෙල්ලෝ ටිකක් අපි ළඟ ඉඳගෙන අපි ළඟ ඉඳගෙන අපිට අපේ ශිල්ප ශාස්ත්‍රය මොන හරි දෙයක් අපි දන්න දෙයක් අපි ලොකු දේවල් දැනගෙන හිටියෙත් නැහැ ඇත්තට කියන්න අපි පොඩි දේවල් දන්නේ තේ ටික කිව්වා හැබැයි අපි නොදන්න ටිකට අපි මනුස්සකම කියලා දුන්නා නාට්‍ය පෝස්ටරයක් අලවනකොට නාට්‍ය පෝස්ටරයක් අලවලා දින නාට්‍යකාරයෙක්ගේ පෝස්ටරේට පුඩින් අලවන්න එපා කියලා අපි නාට්‍යකරුවන්ට කියලා දුන්නා ඇත්තෙම එච්චේලා වසන්තලා කියලා කියන්නේ පරාක්‍රම කියලා කියන්නේ අපේ බඩ බැඳගත්ත සහෝදරවරු වගේ එක පවුලක කට්ටියක් වගේ හිටියේ අපි අතර කවදාවත් මතකැතුම් ඇතිලා නැහැ වැඩමුළු කරද්දී තර්කයේ තර්ක කළේ අපි අවබෝධය ලබා ගන්න මිස ජයග්‍රහණය කරන්න නෙමෙයි තර්කයේ තව එකක් පරද්දන්න නෙමෙයි අපේ වැඩමුළුවලත් ඒකම ඇහුනේ සමහර අවස්ථාවලදී එක දවසක් අපි සමහර දේවල් ගැන තර්ක කරන්න ඒගොල්ලන්ට අවස්ථාව දීලා අපි ආගෙන හිටියා ඒගොල්ලෝ එවන් තර්ක කළා වාද විවාද කළා ඇති වෙනකම් හැප්පුණා ගැටුණා ඉතින් ඒ ප්‍රතිවල තියෙනවා මේවා අපි හේනකින් වත් හිතුව දේවල් නෙමෙයි මම හරි ආවන් පස්සෙ මං එච්චරිකව බර වැඩි එච්චේ මේවා මේ මල් මාල දාලා පෙරහැරි අරගෙන එක මේක මේ දිලේ අරුණන් පස්සේ මේ කුළුණු වරව මේවා දැක්කාම මේ අපිට බර වැඩි අපි මේවා බලාපොරොත්තු වෙච්ච දේවල් අපි බොහොම චාම් විදිහට හිටපු මිනිස්සු ඉතින් මේවා මේකෙන් අපිට තවත් බරක් ඉඳට එනවා නමුත් අපි ඒ බර දරා ගන්න කැමති එච්චේලා වසන්තලා පරාක්‍රමලා අපි යමක් කළා තරුණේ දක්ෂයෙක් වෙනවා දකින්න තරම් දෙයක් තියෙනවා මම හිතන්නේ මාචාර්ය සුල්ලාරත්න මැතිතුමාට අපිට ඒ අත්දැකීම තියෙනවා ඒ නිසා අපි හතර දෙනාම මැරෙන්න ඉස්සෙල්ලා මේ වගේ එකක් දීපගෙන අපි අතිශයින් ස්තුතියන්ත වෙනවා ඉතින් නමුත් එහෙම වුණත් කොච්චරවත් හරි වටිනවා මේ සුවඳ මේ රංගශාලාවක මේ දැනුණ දයානන්ද ගුණවර්ධනගේ අවසන් දවස ගත කරපු මේ රංගශාලාවේදී අපිට මේක දැනෙනවා ලොකු දෙයක් ඉතින් ඒ නිසා ලොකු සතුටක් ඒ වගේම මගේ සහෝදර කීන්ස්ලි දිලීප් ගාමිණි රවි මෙයා අපිට ලොකු ශක්තියක් කියලා හිටියා. මෙතන ඉන්න ඔයගොල්ලෝ සියලු දෙනාම වෙන්දගෙන ඔයගොල්ලන්ගේ පුංචි දරුවෝ ඇවිල්ලා ඉන්නවා.
hari Sabtu saja. Dalam zaman agri kami kayak kena gan buteh saya tak pudia kaya. Oh buteh, oh gan apa pudia bila tu bahaya. Oh berantai, anak itu. Api hilir juga. Api nenek akan kerja, nenek akan kerja. Ini nenek api anik katil dunia. Ini kalau tahu tu isbat dulu. Makau dah biasa kalau putar lagi. Ini ada te nenek arah yang. Nenek mahacara sahaja cantian daya nan dukun wadah Hindi jaya sen. Mungkin saya negara parti suka terpakar sila. Ini bagi mahavir. Bubble itu kena. Api ni eten tian de beri guna. Orang kalau kau kerja ni eten tian nenek bubble awam. Api ni beri cikani. Orang kalau kita di sini. Ubat siap di nafas. Wassalamualaikum warahmatullahi wabarakatuh. Adik kata roh serva sabahwe nanti pasal awam kini mana muli ko. Mee apa guru guru nu desa. Jadi kata roh serva sabahwe upahare pudan nama. Pudan nai me ida kadepin meli.